CBL handunwadena rasalowe nawathama peraliya manchi sun cracker sahallu vai rase මේ මාස මුලදී ත්‍රස්ත විමර්ශන කොට්ටාසය විසින් කිලිනුච්චියේදී අත්අඩංගුවටගත් හිටපු LTT සමාජිකයන් දෙදෙනෙකුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමවලදී මෙම ඝාතන උත්සාහය සම්බන්ධයෙන් තොරතුරු හෙළි වී තිබෙනවා. පසුගිය 13 වෙනිදා යාපනයේ සිදු කිරීමට නියමිතව තිබූ සංචාරයක් අතරතුර සුමන්තිරන් මහතා ඝාතනය කිරීමට සැලසුම් කර තිබූ බවයි අනාවරණ වී ඇත්තේ. මේ තොරතුරු හෙළිවීමත් සමග මතු ඇති අනතුරුදායක තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා දැනුවත් කිරීමට ආරක්ෂක අංශ පියවර ගත්තා. අප මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී එම් එ සුමන්තිරන් මහතාගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ විවස්ථා සංශෝධන ක්‍රියාවලිය සම්බන්ධයෙන් නොසතුටටපත් ඇතැම් අන්තගාමී පුද්ගලයින් මෙම උත්සාහය පසුපස ඇති බවයි. නව විවස්ථා කෙටුම්පත සකස් කිරීමේ කාර්යයේදී යම් යම් අභ්‍යන්තර ගැටුම් තිබුණද එය සාර්ථක කර ගැනීමට සියලු පාර්ශ්ව උපරිමයෙන් කටයුතු කරන බව ඒ මහතා සඳහන් කළා. කෙසේ වෙතත් නව විවස්ථාව හරහා දෙමළ ජනතාවගේ ගැටලු විසඳෙනවා දකින්නට අකමැති පාර්ශ්ව සිංහල සමාජය මෙන්ම දෙමළ සමාජයද සිටින බව මන්ත්‍රීවරයා පෙන්වා දෙනවා. මේ අතර හෝමාගම දියද පැවති උත්සවයක් අතරතුර අමාත්‍ය පාටලී චම්පික රණවක මහතා අදාළ ඝාතන තැත පිළිබඳව මෙලෙස අදහස් පළ කළා. අපට දවස් කීපයකට කලින් පිනවත සැලකිලිමත් විය යුතු ආරංචියක් පළ වුණා. ඒක තමයි නෝර්වේ රටේ සිට ක්‍රියාත්මක වෙන LTT සංවිධානයේ දෙමළ ජාතික සංධානයේ mantri ඒ සුමන්දිරන් මහතාව ඝාතනය කරන්න බිම් බෝම්බයක් අටවන්න ක්‍රියා කළාය කියන එක. දැන් ඒ අය නැවතත් සංවිධානයේමින් තිබෙන බව මේ සිද්ධියෙන් අපිට පේනවා. අපි සතුටු වෙනවා ඒ LTT තැත වැළැක්වීමට අපේ ආරක්ෂක අංශ ක්‍රියා කිරීම.